මොකක්ද මේකේ තත්ත්වය ඔබතුමාලට තේරෙන විදිහට? අපේ රටේ පොලිසියට CID එකට බුද්ධි අංශ වලට පුළුවන් ඩුබායි ගිහිල්ලා මා කඳුරේ මදූෂ්ව කංජපාණි ඉම්රාන්ව අල්ලගෙන එන්න. ඒ වගේම අර කාත්තම්කුඩි පැත්තේ හැංගිලා හිටපු ආමි මොහිදීන අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ ඕන නමගිය අපරාධකාරයෙක් හොයාගන්න අපේ CID එකට පුළුවන්. හැබැයි රවි කරුණායක මහත්තයා විතරක් හොයාගන්න බෑ. රවි කරුණායක මං හිතන්නේ නීතිපතිවරයාගේ නියෝගේ ආපු හැටි තමන්ගේ මනුස්ස වේශය පැත්තකට දාලා මැස්සෙක් බවට රූපාන්තරණය වෙලා දැන් මේ සැරිසර ඇති මැස්සෝ ලක්ෂ ගානක් අතරේ රවි කරුණායක කියන මැස්සත් හැංගිලා ඉන්නවා. ඒක නිසා තමයි CID එකටත් බුද්ධ්‍යංශයටත් මේක හොයාගන්න බැරි වෙලා තිබෙන්නේ. නැත්තම් රවි කරුණානායක වේශයෙන් හිටියා නම් කාටවත් අඳුර ගන්න බැරි කමකුත් නැහැ, හොයාගන්න බැරි කමකුත් නැහැ. මොකද රවි කරුණානායකට පොඩි තැනක හැංගෙන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි. හිටපු ජනාධිපතිතුමා නැවත දේශපාලනට එන්න පොළොන්නරුවෙන් එනවා කියලා වලිකනවා. මෛත්‍රී පාලසිරිසේන මහත්තයා ලැජ්ජ වෙන්න ඕන. විධායක ජනාධිපති කමේ ඉඳලා විශ්‍රාම ගිහිල්ලා ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට ඇවිල්ලා මොනවා හරි කරන්න හිතනවා නම් ඒක එතුමගේ නොහැකියාව, එතුමගේ දුර්වලකම, එතුමගේ පිරිහීම. ඉතින් මේකට වෙන මොකුත් කියන්න බෑ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා නිකම් මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තුට ආපු නිසා. හැබැයි අපි කියන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරු තමන්ගේ ඩියුටිය කරාට පස්සේ ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් ඉන්නවා මිසක් ආයේ මේ පාර්ලිමේන්තුවේ පැත්තේ පස්පා ගන්න ඕනේ නෑ. ජනාධිපති කමත් තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි වෙච්ච මිනිහට පුළුවන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කොල්ල වැඩේ කරන්න? මම දැක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කියනවා එයාට නම් අවුරුදු පහක් හොඳටම ඇති කියලා. ඉතින් ඒකෙන් ලොකු ෂොට් එකක් දුන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයායි වාර දෙකකටත් කරගන්න බැරුණායි කියලා. ඉතින් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ ප්‍රකාශන අගය කරන්නට ඕනේ. අවුරුදු පහක් හොඳටම ඇති. අපි කියන්නේ සිරිසේන මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයාත් හිතන්න ඕන දැන් ඇති විධායක ජනාධිපති ක්‍රමේ හිටියනේ ආයි මන්ත්‍රීවරුලා එන්න ඕනේ නැහැ. ඉතින් මේක ඛේද වාචකයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.